පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සෑම අපේක්ෂකයෙක්ම මේ මූල්‍ය සීමාවට යටත්ව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යා යුතු වෙනවා. හැමදාම අඩුම මිල පොරොන්දුව රකින්නේ නම් මැලිබන් කහට පොරොන්දුව තමයි. කෝප්ප දෙකකට එක හැන්දයි. මේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිස් සභාව 16 වෙනිදාට පෙර ආතුව තමන්ගේ එක එක අපේක්ෂකෙක් සහ එක එක දේශපාලන පක්ෂ වියදම් කළ යුතු මූල්‍ය සීමාවන් මේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපකාශයට පත් කළ යුතු වෙනවා. ඒ සඳහා තව දින 4ක් පමණයි ඉතිරිව තිබෙන්නේ. අපි විශ්වාස කරනවා එකත් ඉදිරි දින කීපය තුළ මැතිවරණ කොමිස් සභාව පැත්තෙන් ඒ මුදල තීරණය කරන්න ක්‍රියා කළයි කියලා දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළා. ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා කළා. මේ තීන්දුව ගත යුතු වෙනවා. ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සෑම අපේක්ෂකයෙක්ම මේ මූල්‍ය සීමාවට යටත්ව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යා යුතු වෙනවා. එනිසා අපි අවධාරණය කරන්නට කැමති මේ සියලුම නීති සම්පාදනය කරන්නට තේරීපත් වෙලා යන්න අපේක්ෂාවෙන් සිටින සියලුම මහජන නියෝජිතයෝ, එහෙම නැත්නම් අපේක්ෂකෝ සියලු දෙනා රටේ මේ මොහොතේ තියෙන නීතියට අනුගතව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යා යුතු වෙනවා. අපේක්ෂකෝ 8000කට වැඩි ප්‍රමාණයක් මේ මැතිවරණයේදී තරග බිමට ඇතුල් වෙලා තිබෙනවා. කොහොම වුණත් නිරීක්ෂණ සංවිධානයක් හැටියට අපි මේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරනවා.